Hello guys, welcome back to my channel. October, follow me in the Venakang. Book fair, I got the end of the year. So, I'll have a moment. Are you in? The system is sick. When I'm mother. Hi guys, welcome back to my channel. I hope you're all doing well. ඉතින් මම හිතනවා මගේ යාළුවෝ වෙනද වගේම සතුටින් පරිස්සමෙන් නැති කියලා. ඔන්න අදත් ලස්සනම ලස්සන දවසක්. ඉතින් මේ ලස්සන දවසේ මම පොඩි ගමනක් යන තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලා මේ වේදී තම්මේලකෙම දන්නවා මං කොහෙද යන්නේ කියලා. ඉතින් මේ තමයි මම අද අඳින මගේ ලස්සනම ලස්සන yellow color outfit එක. හරි. ඉතින් මම ඉක්මනටම මගේ outfit එක දාගෙන ආවා. මොකද අදත් වෙනද වගේම ගොඩක් ලේට් නෑ හැබැයි චුට්ටක් ලේට්. ඒ හින්දා get ready with me video එක අපි කරමු. මුලින්ම තියෙන්නේ මගේ සීරම් එක ඇප්ලයි කරගන්න. ඉතින් ඔයාලා දන්නවා මම යූස් කරන්නේ the ordinary brand එකේ මෙන්න මේ niacinamide serum එක. ඉතින් ඒක මුලින්ම දැන් මම ඇප්ලයි කරගන්නවා. ගොඩක් මට පරක්කු වෙන්නේ මම ගාන්න වෙලාවට රෙඩි වෙනවා. හැබැයි පික්නි එක හරි උබ එක හරි දාලා එයාලා එන්න තමයි පරක්කු වෙන්නේ. නැතුව මන් නෙමෙයි පරක්කු වෙන්නේ. හරි. ඊට පස්සේ ඩේ ක්‍රීම් එකකට මම අද ඇප්ලයි කරගන්නේ. ඔයාලා දන්නවා සෙට ෆිල් එකේ මෙන්න මේ මොයිස්චරයිසින් ක්‍රීම් එක තමයි මම අද ඇප්ලයි කරන්නේ. ඊට පස්සේ මම මස්කාරා එක ඇප්ලයි කරගන්නවා. දැන් තියෙන ලිප්ස්ටික් එක ඇප්ලයි කරගන්න. ලිප්ස්ටික් එක මම මෙන්න මේ පෙන්සිල් එක තමයි අද යූස් කරන්නේ. හරි. ඉතින් මම දැන් ඔක්කොම හරි. ඔව්. දැන් තියෙන්නේ උබ එක දාලා යන්න කොණ්ඩේ චුට්ටක් හදාගන්න තියෙනවා. දැන් අමාව ගන්න යන්න ඕනේ. අමත් වෙනවා අද මම තනියෙන් මේ යන්නේ අමා එක්ක තමයි යන්නේ. මම ඔයාලට කමෙන්ටි පෝස්ට් එකක් දානවා. එතකොට ඔයාලට පුළුවන් අද දවස් ඇතුළත එතනට එන්න. ඒ වගේම මම හිතන්නේ තව දවස් දෙක තුනක්ම ඒක තියෙනවා. දැන් ඔයාලා දන්නවා මම මේ මොකක් ගැනද කියන්නේ කියලා. ඒ වගේම thumbnail එකේත් ඔයාලා මේ විදි දැකලා ඇති. ඉතින් මම යද්දි කියනනම් කොහෙද යන්නේ කියලා. Let's go. හරි. ඉතින් වැඩි වෙලා ගන්න නැතුව ඉක්මනින්ම යන්න ඕනේ. මම මේ නැවතුනේ ඔයාලට මගේ outfit එක පෙන්වන්න. ඉතින් කොහොමද? අසනයිද? මමයි අමයි එක වගේම මෙන්න මේ විදිහේ crop top දෙකක් ගත්තා. ඉතින් අමාව හම්බුනාම බලමු අමා ගත්තේ මොන කලයකද කියලා. මේ තියෙන්නේ මම අද දාගෙන යන මගේ tote bag එක. මම මේක ගිය අවුරුද්දේ තමයි book fair එකෙන් ගත්තේ. ඉතින් ඒකත් පොඩි memory එකක්. ඔන්නිතින අදත් වෙනදා වගේම පරක්කුයි කියලා තමයි කියන්න වෙන්නේ. මොකද මම ගොඩාරියක් වෙලා බලන් හිටියා. ඌබ නැහැ, පික්නි නැහැ, දෙකම නැහැ. ඉතින් ඒ හින්දා මම බලාගෙන හිටියේ නැහැ. මොකද වෙලාව වටිනවනේ. ඒ නිසා ඉක්මනින් ගිහිල්ලා ඔන්න මට ෆයිනලි ටුක එකක් හම්බුණා. දැන් මම යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම දැන් මුලින්ම යන්නේ අමාව ගන්න. මොකද අමා ඉනවා කිව්වා දෙහිවල හන්දියේ. දිනයව අරගෙන තමයි අපි අපේ ලොකේෂන් එකට යන්නේ. ඔන්න දැන් මම යද්දිම අමා ඇවිල්ලා තමයි හිටියේ. මම හිතන්නේ මම විනාඩි 10ක් විතර පරක්කුයි කියලා තමයි මට අමා කිව්වේ. හරි. ඉතින් අපි දැන්දලා ඉන්නකොට තව චූටි යාළුවෙක් ඇවිල්ලා අපේ අමා එක්ක ඔන්න හුර තල්ලනවා. ඉතින් එයාවත් ඔහොම චුට්ටක් වෙලා හුරතල් කර කර ඉඳලා අපි ඔන්න දැන් අපේ ඌබ එක දාලා යන්න පිටතුලම්. ඉතින් යන්න කලින් උදේට කාලා ඉන්න ඕනේ. මම උදේට කෑවේ නැහැ. හැබැයි අමා නම් කාලා තමයි ආව කියලා කිව්වේ. ඉතින් මට කෑම ගන්න ඕනේ හින්දා අපි මෙතනින් නැවතුවා. මේ තමයි දෙහිවල පෙරේරන් සන්ස්. ඉතින් මෙතනට ඇවිල්ලා මම ගත්තේ මයෝ බන් එකයි අයිස් කෝෆි එකයි. අමයි නංගි දෙන්නම මයිලෝ දෙකක් ගත්තා. අපි කිව්වේ නෑ අපි කොහෙද යන්නේ කියලා. අපි යන්නේ book fair. ඔන්න ඉතින් කතාවෙන් කතාවෙන් අපි දැන් ළඟටම ඇවිල්ලා ඉන්නේ. දැන් ඔයාලට පේනව ඇති. පේන දුරින් තමයි DMSC එක තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට entrance එකෙම පේනව ඇති කොච්චර crowd එකක් මෙතනට යනවද කියලා. ඉතින් ස්කූල් වල ළමයි, ඒ වගේම ගොඩාක් campus වල ළමයි, ඒ වගේම වයස් ભેදයක් නැතුව මෙතනට ගුඩාරියක් කට්ටිය ඇවිල්ලා හිටියා. ඊයේත් ඇත්තටම ලොකු crowd එකක් හිටියා. මම මේක අද තමයි ඔයාලට post කරන්නේ. ඊයේ තමයි මම ගියේ. අපි දැන් BMIC එකට ඇවිල්ලා ඉන්නේ. අර පැත්තේ තමයි entrance එක තියෙන්නේ. අර පැත්තෙන් යන්න ඕනේ. මම හිතන්නේ එතනින් තමයි ටිකට් ගන්න තියෙන්නේ. අද සැප්තැම්බර් 27. ඉතින් ඔක්තෝබර් 1 වෙනිදා වෙනකන් book fair එක තියෙනවා. ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම එන්න. පොත් කියවන්න ආස ඔයාලා හැමෝම අනිවාර්යෙන් එන්න.
ඔව් ඒ කිව්වා වගේම ඔයාත් පොත් කියවන්න ආස කෙනෙක් නම් ඒ වගේම ඔයා ස්කූල් යන කෙනෙක් නම් ආටි ස්ටේෂනරි වගේ දේවල් ගන්න ඕන නම් ඔයාට මෙතන තමයි හොඳම තැන මොකද ගොඩක් අඩුම මිලට ඒ දේවල් ඔයාට මෙතනින් ගන්න පුළුවන් අපේ මේ බුක් ෆෙයා එකෙන් හරි ඉතින් ඔයාලට ඇතින් පේනවා ඇති තව චූටි බබාලා ටිකක් ඇවිල්ලා හිටියා ඉතින් එයාලත් එතන ලස්සන ෆොටෝ එකක් ගත්තා මම ඒකෙත් පොඩි වීඩියෝ එකක් ගත්තා මොකද හරි ලස්සනයි අනේ ඒ සීන් එක හරි ඉතින් දැන් අපි ඔන්න එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට ආවා මේ තියෙන අපි තුන්දෙනාගේ ටිකට් තුන ඉතින් මේ වගේ ෆොටෝ එකක් හැමෝම ගන්නවානේ අපිත් ඒ වගේ ලස්සන ෆොටෝ එකක් ගත්තා ඊට පස්සේ අපි ආවා මෙන්න මෙතනට මෙතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ ඉතින් අපිට මෙතනට ආවට පස්සේ අපිට මේ මැප් එක බලාගෙන අපිට ඕන තැන්වලට හරිම ලේසියෙන් යන්න පුළුවන් ඉතින් අපි දැන් මෙතනින් තමයි මුලින්ම ඇතුළට ගියේ මුලින්ම අපේ මේ ආව චූටි නංගිට ඒ කියන්නේ අපි අමාගේ නංගිට ඕනේ කිව්වා මෙන්න මේ ස්ටිකි නෝට්ස් වගේ පොඩි පොඩි ස්ටේෂනරි අයිටම්ස් ඉතින් එයාට ඒ ටික ගන්න තමයි අපි මුලින්ම ගියේ ඊට පස්සේ ආට පෙන්සිල් කේස් එකක් ඕනේ කිව්වා ඉතින් අපි ඒකත් බැලුවා ඒ අතරේ මම දැක්ක ලස්සන නෝට්බුක් එකක් තියෙනවා ඉතින් මගේ හිත යන්නේ මෙන්න මේ වගේ දේවල් වලට ගොඩක්ම ඉතින් ඒකත් මම බැලුවා ඒකත් ලස්සනයි බලලා ඉතින් තිබ්බා ගත්තේ නැහැ හරි ඊට පස්සේ අපි ගියා මෙන්න මෙතනට මේ තමයි මාස්ටර් ගයිඩ් එක ඒ ලෙවල් ඕ ලෙවල්ස් කරන නංගිල මලිල අනිවාර්යෙන් මෙතනට එනවා ඉතින් අපි තේවිත් ඒ ලෙවල්ස් කරන හින්දා එයාට ඕන පොට් එකක් ගන්න තමයි අපි මෙතනට ආවේ එයා ඉතින් කොමර්ස් කරන්නේ කොමර්ස් වලට අදාළ වෙන පොට් එකක් තමයි එයා ගත්තේ හරි ඉතින් මේ එක පොතක් වෙනවා රුපියල් 1000ක් තේවි කිව්ව විදිහට වෙන පිටින් ගන්නවා නම් රුපියල් 1300ක් 1500ක් වගේ වෙනවා කියලා තමයි කිව්වේ ඉතින් එතන පොඩි ඔෆර් එකක් තියෙනවා ඒ වගේම ඩිස්කවුන්ට්ස් තියෙනවා හරි ඒ වගේම අපි ආයම ආවා මෙන්න මේ විදිහ ස්ටේෂනරි තියෙන තැනකට අපේ තෙවීට පෑන් වගේක් ගන්න ඕනේ කිව්වා ඊට පස්සේ තෙවීට අපි ගත්ත ලස්සන පර්ස් එකක් යාට පර්ස් එකකුත් බල බල හිටියේ ඉතින් මේක හරිම ලස්සනයි තෙවි ගත්තේ යුනිවර්ස් කලර්ස් කියලා මේ පර්පල් එකයි පින්ක් එකයි මික්ස් වෙච්ච ඕනෝක ඒක හරිම ලස්සනයි ඉතින් ඊට පස්සේ ඔන්න අක්කට තමයි යා දඩේ දැම්මේ අක්කා කෙනෙක් ඉන්නකේ වාසිය මට එදා තමයි හොඳටම තේරුනේ හරි ඊට පස්සේ අපි යන්නේ හෝල් එල් එම් එන් තියෙන පැත්තට ඉතින් මේ පැත්තෙත් ගොඩාක් ලස්සන තැන් ටිකක් තියෙනවා තව ලස්සන තැනකට අපි ඔයාලව එක්කගෙන යනවා අපි බලමු දෙයි කොහෙද කියලා එහෙනම් යමු මෙන්න මේ තමයි ඒ ලස්සන තැන ඇත්තටම මේක ගිය අවුරුද්දේ තිබුණා ඒ වුණාට මේ විදිහට තිබුණාද කියන එක මට හරියට මතක නැහැ හැබැයි අපි ගිය අවුරුද්දේ මෙතනට ගියා කියලා නම් මට හොඳටම මතකයි ඉතින් මෙයාලා මේ පාර වෙනමම කන්සෙප්ට් එකකට තමයි මෙන්න මේ විදිහට ලස්සනට යාලගේ අවුට්ලට් එක හදලා තියෙන්නේ. ඉතින් අපි බලමු මෙතනට ගියාට පස්සේ මොනවද මෙතන තියෙන්නේ කියලා. ඉතින් මෙතන තියෙනවා ෆ්ලිප් ඇන්ඩ් වින් කියලා ගේම් එකක් එන්ට්‍රන්ස් එකේදීම. ඊට පස්සේ මෙන්න මේ විදිහට ෆොටෝ බූත්ස් හදලා තියෙනවා. හරිම ලස්සනයි. එතනට ගිහිල්ලා අපිට කැමති විදිහට ලස්සනට ෆොටෝස්, වීඩියෝස් ගන්න පුළුවන්. ඔයාලට මතකද මමයි දිල්කියා කී ගියානේ වන් ගෝල් ෆේස් අනේ ඉතනත් මේ වගේ තමයි තිබුණේ මට ඉතින් ඒක තමයි මතක් වුණේ මේක දැක්කම ඔන්නේ තින් අපි ඉක්මනින්ම කළේ ෆොටෝස් ටිකක් ගත්ත එක මුලින්ම අමාගේ ෆොටෝස් ගත්තා ඊට පස්සේ උනේ මගේ ටර්න් එක තමයි ආවේ මගේත් ඉතින් ලස්සන ෆොටෝස් ටිකක් අමා අරන් දුන්නා ඉතින් මේ බෑග්‍රවුන්ඩ් එක මාරම ලස්සනයි ඒවා මාරු විදිහට ඩිසයින් කරලා තියෙනවා හරිම ලස්සනයි ඒ වගේම තමයි කියන්න ඕනේ ඔයාලටත් පුළුවන් ඔයාලට කැමති විදිහට ඔයාලගේම කියලා ඩිසයින්ස් මෙයාලට කිය කරගන්න. ඒ කියන්නේ කස්ටමයිස් කරලා දෙන්න පුළුවන්. ඉතින් හරිම ලස්සනයි, හරිම වෙනස්. ඉස්සර මට මතකයි ඔව් ඉන්නේ මම ඒක කියන්න කලින් මම මේක ගැනත් කියනවා. මේ පොඩි ගේම් එකක්. මේ ගේම් එක ප්ලේ කරන්න ඕනේ කියලා තෙවි තමයි කිව්වේ. ඉතින් එයා ඔන්නේ ගේම් එක ප්ලේ කරා. ඒ ගේම් එක ප්ලේ කරාදී කවර්ස් තමයි එන්නේ. ඉතින් මෙන්න මේ විදිහට gift එකක් හම්බුනොත් අපිට එයාලා gift එකක් දෙනවා. ඉතින් gift එක විදිහට මෙයාලා දුන්නේ ලස්සන ටෝට් බෑග් එකක්. ඉතින් ඕන මම try කරා බලමු මොකද වෙන්නේ කියලා. මුලින්ම තියනවා name එක, ඒ වගේම contact number එක දාන්න. ඒ details ඔකම දුන්නාට පස්සේ අපිට පුළුවන් game එක start කරන්න. මේ දෙවිපඩි කියලා දෙනවා. හරි. ඉතින් ඕන දැන් මම try කළා. බලමු. හැබැයි gift එකක් නම් හම්බුනේ නැහැ. මොකද මම හිතනවා මේක සමහර විට 20 දෙනෙක් විතර ප්ලේ කරාට පස්සේ කෙනෙක්ට දෙන්නෙක්ට gift එකක් දෙන විදිහට ඒගොල්ලෝ හදලා ඇති.
ඒක මට හිතන විදිහ මං කිව්වේ මන් දන්නේ නැහැ එහෙමද කියලා. හරි ඊට පස්සේ මම ගියා මෙන්න මෙතනට. මට මෙතනින් එක පොතක් තෝරගන්න ඇත්තටම අමාරු නා. මට මේ ඔක්කොම පොත් ටික ගෙදර ගෙනියන්න හිතුණා. මේවා මාරම ලස්සනයි බලන්න. මේ වගේ ඩිසයින්ස් ඇත්තටම හරිම ලස්සනයි. මම මාරම ආසයි මේ කවර්ස් වලට. ඊට පස්සේ මම ගත්තා, මට හොඳ ඔෆර් එකක් හම්බුණා. ඉතින් මෙන්න මේ පොත ඔයාලා හරිම ලස්සන ඩිසයින් කරලා තියෙනවා. මගේ හිත ඇදිලා ගියා. හරි ඉතින් මම ඒකින් පොත් දෙකක්ම ගත්තා. මේ වෙලාවේ නම් මං හිතන්නේ මං එක පෙන්වන්න නැහැ. හැබැයි මම ඔයාලට මගේ ඉස්සරහ වීඩියෝස් වල ඒ පොත් දෙක අනිවාර්යයෙන් පෙන්වන්නම්. ඒ දෙක හරිම ලස්සනයි. අනිවාර්යයෙන්ම මම ඒ දෙක පෙන්වන්නම්. අනිවාර්යයෙන් ඔයාලට ඒක පෙන්වන්නත් ඕනේ. ඒක හරිම ලස්සනයි. මං ඒ වගේ පොතක් මීට කලින් දැකලා නැහැ. හරි ඊට පස්සේ ඕන්න අපි එතනින් ආවා මෙන්න මෙතනට. මේ අවුට්ලෙට් වල නම් මට එකින් එක නම් කියන්න මතක නැහැ. මොකද ඔයාලා දන්නව ඇති, ඔයාලා ගිහින් තියනවා නම්. ඒ වගේම ඔයාලා යන්නේ කෙනෙක් නම් ඔයා දන්නවා. ඉතින් අපිට මාරම විදිහට පොත් දැක්කම පිස්සු හැදෙන තරමටම පොත් තියනවා. ඉතින් ඔන්න ඒ විදිහට පොත් තෝර තෝර ඉඳලා අපි දන්නෙම නැතුව දවල් වෙලා, මං හිතන්නේ දැන් වෙලාව දෙකට දෙකහ මාරට විතර ඇති. ඉතින් ඒ හින්දා අපි කළේ ඉක්මනටම ගියා කන්න. මොකද බඩගිනි, මොනා කරන්නත් කාලින්න බැයි. මොකද අපි අතන ගොඩා වෙලා හිටියා. ඉතින් ඒ හින්දා අපිට චුටක් මහන්සි ෆොටෝ ගහලා. හරි අපි දැන් ලංච් එක ගන්න තමයි යන්නේ. ඉතින් අපි ලංච් එකට ගත්තේ චිකන් කොත්තු එකයි ෆ්‍රයිඩ් රයිස් එකයි. ඉතින් මේ අවුට්ලට් එක දාලා තියෙන්නේ මවුන්ට් ලෙමනියා හොටෙල් එකෙන්. ඉතින් අපි ෂෙයා කරගෙන මේ විදිහට කෑවා. ඔන්න අපේ අමා අපේ බීම තුනත් අරගෙන ආවා. ඉතින් කෑම නම් ඇත්තටම චුටක් ලුණු මදි වගේ පොඩි අවලක් නැහැ. ඒත් ෂේප් අපි කෑවා. හරි දැන් අපි ඔන්න එතනිනුත් ඊළඟට යන්න හදන්නේ මෙන්න මෙතනට. මේ තමයි මේන් හෝල් එක. ඉතින් මේක ඇතුළට අනිවාර්යෙන් යන්න ඕනේ. මෙතන තමයි ගොඩාක් අවුට්ලට්ස් තියෙන්නේ. ඉතින් අපි ඔන්න මේ විදිහට ඇතුළට ගියා. ඇතුළට යද්දිම නිවුස් පේපර්ස් ඒ වගේ දේවල් තමයි තියෙන්නේ හැමදාම වගේ. හරි ඔන්න ඊට පස්සේ අපි ආවා තවත් ලස්සන ඒ වගේම කියවන්න වටින පොත් ටිකක් තියෙන තැනකට. ඉතින් මේ පොත්වලින් නම් දෙක තුනක්ම මංගාව තියෙනවා. මොකද මම ගිය අවුරුද්දේ ගොඩාරියක් පොත් ගත්තා. ඉතින් ඒ පොත්ම වගේ තමයි ගොඩාක් මේ අවුරුද්දේ තිබුණේ කියලා මට කියන්න හිතනවා. මොකද අලුත් පොත් තිබුණ නැහැ වගේ තමයි මට නිකන් තේරුණේ. මං ගිය අවුරුද්දේ ගත්ත පොත් ගොඩාරියක් මං ආයෙම මේ අවුරුද්දේ දැක්කා. ඉතින් හරි ඊට පස්සේ අපි ඉස්සරහට යද්දී දැක්ක මෙන්න මේ විදිහේ ඒරියා එකක් තියෙනවා. මේක මං හිතන්නේ ඩිජිටල් ඒරියා එකක්. මේකේ වෙන දේ මං හරියටම දන්නේ නැහැ. හැබැයි මේකේ තියෙනවා එක එක විෂයන්. ඒ වගේම මම හිතන්නේ මේක මොරටුව කැම්පස් එකෙන් තමයි ඕගනයිස් කරලා තියෙන්නේ. හරි ඊට පස්සේ අපි ඔන්න ඉස්සරහට ගියා. අපිට හම්බුණ හොඳ පොතක්. හරිද? විශිෂ්ට මිනිස්සෙකු වන මග. ඔව් ඇත්තටම ඒ පොතෙන් ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මම ඉතින් දැන් චුට්ටාගේ පොත කියෙව්වා. හරි ඊට පස්සේ අපි එතනිනුත් දැන් යන්න තමයි හදන්නේ. මේ හෝල් එකෙන් අපි එළියට ගියා. ඉතින් මෙතනින් අපි පොත් ගත්තා, අමා ගත්තා, ඒ වගේම මම ගත්තා. හරි ඉතින් දැන් අපි එළියට යද්දිම අපි දැක්ක අඳුරන කට්ටියක් ඉනවා. බලන්න ඔයාලා තඳුරනද කියලා මෙයාලව. මෙතන ඉන්නවා ස්වරාජ් මාපා, එතකොට දමිතා වේරත්න, ඒ වගේම මම ආසම සිංගර් කෙනෙකු මගේ දැක්කා. ඒ වගේම අනුෂාකීවත් හම්බ වෙලා කතා කරා. මම පොඩි කාලේ යාව දැකලා තියෙනවා, යත් එක ඩාන්ස් කරලා තියෙනවා. ඉතින් මම මේ එතනදී ඒක තමයි යාට කියන්නේ. හරි ඊට පස්සේ අපි මෙතන චුට්ටක් වෙලා යාළ දිහා බලාගෙන ඉඳලා ඊට පස්සේ අපි ආයෙම ගියා.
අපි ආවැඩේ කරන්න. ඉතින් අපි තෙවීට යන්න ඕනිකෝ ප්‍රොමේට් එකට. ඉතින් අපි දැන් ප්‍රොමේට් එක ඇතුළට යන ගමන් තමයි ඉන්නේ. එතනත් හරිම ලස්සන ඩිසයින්ස් වලින් මෙන්න මේ විදිහේ පොත් ගොඩාරියක් තිබුණා. ඊට පස්සේ මෙන්න මේ විදිහේ ලස්සන පොඩි පොඩි නෝට් බුක්ස් තිබුණා, එක කී ටැග් එකක් වගේ. ඉතින් එතනිනුත් මම අපේ නංගිලා දෙන්නටත් එක්කම ගත්තා. මම හිතන්නේ හතරක් ගත්තා, අපේ නංගිලා දෙන්නටයි මටයි තෙවීටයි ගත්තා. මොකද අමාට එපා කිව්වා, එයාට එපා කිව්වේ එයාට ලියන්න ටයිම් එකක් නැහැ කිව්වා නෝට් බුක්ස් වල. ඉතින් ඒ හින්දා අමාට ගත්තේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ විදිහේ තව වැදගත් වෙන හොඳ පොතක් මට හම්බුණා. මම ඒකත් ගන්න අමතක කළේ නැහැ. ඒ වගේම මෙන්න මේ පොතත් මම ගත්තා. මේකෙත් අපේ ජීවිතයට ගන්න පුළුවන් ගුටාරියක් දේවල් තියෙනවා. ඉතින් ඇත්තටම මේ වගේ අදහස් අපිට දෙන ඒ ලේඛකයින්ට ගොඩාරියක් පින් කියලා මම මේ වෙලාවේ මතක් කරනවා. මොකද ඒ දේවල් අපේ ජීවිතයට ගොඩාරියක් වටිනවා. ඊයේ දවසේ ඔයාලට මතක ඇති හොඳටම වැස්සා. ඉතින් අපිත් හොඳටම තෙමුණා. හරි, අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් තාමත් ක්‍රවුඩ් එකේ නම් අඩුවක් නැහැ. කට්ටිය තවම එනවා පොත් ගන්න. ඉතින් වැස්සෙම අපි ඊට පස්සේ මෙන්න මේ විදිහට හොට් මයිලෝ එකක් බිව්වා. ඉතින් ඔන ඒකත් බීලා අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් මේ වෙනකන් මාතක ආදරෙන් රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි, ගොඩක් ආදරෙයි. එහෙනම් තවත් ලස්සන වීඩියෝකින් මම ඔයාලඟට එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. ඒ වගේම මේ තියෙන්නේ මම මේ අවුරුද්දේ බුක් ෆෙයකින් ගත්ත මගේ ලස්සනම ලස්සන ටෝට් බෑග් එක. ඉතින් මේකත් මට ලොකු මෙමරි එකක්. එහෙනම් මම අදට ගිහින් එනම් පහල තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. තෑන්ක්ස් ෆෝ වොචින්, සී යු නෙක්ස්ට් ටයිම්, බයි.